ආයුෂ බොහෝ වේවා දත් ඔබට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපි විශ්ම ලෝකයෙන් 1991 වර්ෂයේ ජූලි මාසයේ දෙවැනි සතිය වෙද්දී අලිමංකඩ යුද හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටන් ඇවිලෙමින් තිබුණා. ඒ විදිහට ඇවිලෙමින් ගිය සටනේ උච්චතම අවස්ථාව ලැබුණේ ජූලි 13 වෙනිදා රාත්‍රියේ. එදා හමුදා ආරක්ෂක වළලු කඩා බිඳගෙන කොටි ත්‍රස්තවාදීන්ට අයත් වුණු බුල්ඩෝසරයක් නොනවත්වා අලිමංකඩ හමුදා කඳවුරු දෙසට එන්නට පටන් ගත්තා. මෙන්න මේ තීරණාත්මක අවස්ථාවේ ෂණිකව ක්‍රියාත්මක වුණු ගාමිණී කුලරත්න නම් වීරෝදාර රණවිරුවා තමන්ගේ ජීවිතය පූජා කරලා කොටි බුල්ඩෝසරේ විනාශයට පත් කරමින් තමන්ගේ සහෝදර සෙබළුන් රසකගේ ජීවිතය බේරා ගත්තා. ඒ විදිහට අලිමංකඩ කඳවුරට කොටි ත්‍රස්තවාදීන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණු වෙලාවේ මේ කඳවුර බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ යුද හමුදාව බලවේගය නමින් මෙහෙයුමක් දියත් කළා. එය මෙරට ඊළාම් යුද ඉතිහාසයේදී අපේ යුද හමුදාව දියත් කළ අමතක නොවන මෙහෙයුම් වලින් එකක්. අන්න ඒ නිසාමයි අපි විශ්ම ලෝකයෙන් ඔබට අරගෙන එන්නේ 1991 දී අලිමංකඩ කඳවුර කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නට සිද්ධ කළ ඒ බලවේගය නම් මෙහෙයුම සම්බන්ධ පුදුම හිතන කාරණා. රඳෙන්න අදත් ඔබට හුරු අපට සුපුරුදු ඔබේ ආදරණීය ලෙන්ගතුකමත් එක්ක මේ වීඩියෝවේ අවසන් තත්පරය දෙක්. අංක 1 දෙවැනි ඊලාම් යුද්ධයේ ආරම්භ වීමත් එක්ක අලිමංකඩ කඳවුරට එල්ල වුණු ත්‍රස්තවාදී තර්ජන. යාපන අර්ධද්වීපයට ගොඩබිමෙන් ඇතුළු වන ගමන් මාර්ගය අලිමංකඩ හරහා වැටී තිබෙන නිසා මේකේ බලය තහවුරු කර ගැනීම කොටි ත්‍රස්තවාදීන්ට වාසිදායක වුණේ. එයින්ද අලිමංකඩ ප්‍රදේශයේ බලය අල්ලා ගැනීම වෙනුවෙන් ඔවුන් ප්‍රබල උත්සාහයක් නිරත වුණා. පළවෙනි ඊලාම් යුද්ධය පැවති 1980 දශකයේ ඇතුළේ කොටි ත්‍රස්තවාදීන්ට අලිමංකඩ ප්‍රදේශයට විශේෂ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කිසිම අවස්ථාවක් ලැබිලා නැහැ. 1990 ජූනි මාසයේදී දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ වීමෙන් පසුව කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන ආකාරය දකින්න තිබුණා. එතෙක් පැවති සටන් විරාම කාලයේදී හොඳින් සංවිධානය වුණු කොටි ත්‍රස්තයන් කෙටි කාලයක් තුළ හමුදා කඳවුරු කිහිපයකටම දැවැන්ත ප්‍රහාරයන් පිට ප්‍රහාරයන් එල්ල කළා. මේ ප්‍රහාර මාලාවේ පළවෙනි ප්‍රහාරය වුණේ 1990 ජූනි වලදී කොකාවිල් කඳවුරට එල්ල කළ ප්‍රහාරයයි. ඉන් අනතුරුව මාන්කුලම් සහ සිලා වතුර කියන කඳවුරුවලටත් ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් තමන්ගේ බලය ක්‍රමයෙන් ව්‍යාප්ත කර ගැනීමට උත්සාහ කළා. මේ විදිහට කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වල වර්ධනයක් දකින්නට ලැබීමත් එක්ක අලිමංකඩ කඳවුරේ ආරක්ෂාව තර කිරීමටයි යුද හමුදාව කටයුතු කළේ. ඒ අනුව සිංහ රෙජිමේන්තුවේ 6 වන බල ඇණිය අලිමංකඩ කඳවුරට අනුයුක්ත කළා. මේකේ පළමු අනදින නිලධාරියා ලෙසින් මෙජර් සනත් කරුණාරත්න කටයුතු කරද්දී දෙවැනි අනදින නිලධාරියා විසින් මෙජර් ලලිත් බුද්ධදාස කටයුතු කළා. අංක 2 කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ලැහැස්ති වුණු හැටි. සාපේක්ෂව ගත්තොත් ප්‍රමාණයෙන් විශාල කඳවුරක් වුණු අලිමංකඩ සවිමත් ආරක්ෂක වළල්ලකින් වට වෙලා තිබුණේ. කඳවුරේ උතුරු සීමාවෙන් ඉඳන් දකුණු සීමාවට තිබුණු දුර කිලෝමීටර් 5ක්. ඒ වගේම බටහිර ඉඳන් නැගෙනහිරට දක්වා තිබුණු සීමා දෙක අතර දුර කිලෝමීටර් 3 මාරක්. දෙවැනි ඊලාම් යුද්ධයේ ආරම්භයේ සිටම අපේ හමුදාවන්ට දරුණු ප්‍රහාරයන් එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් 1991 මාර්තු මාසයේ වන විට අලිමංකඩ කඳවුර උතුර දකුණ සහ නැගෙනහිර දිශාවලින් වට කරලා තිබුණා. ඒ වගේම තමයි කඳවුරට බටහිරින් පිහිටි කලපුවට එපිට මුහුදු ප්‍රදේශයේ බලය මුහුදු කොටින්ටත් හිමි වෙලා තිබුණු හින්දා අලිමංකඩ කඳවුරට මුහුදින් සහ ගොඩබිමෙන් කිසිදු ආධාරයක් ලබා දීමටත් ලබා ගැනීමටත් එවකට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේදී සන්නද්ධ බුද්ධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසින් කටයුතු කළ මේජර් ජගත් අල්විස් මේජර් සනත් කරුණාරත්නට පුද්ගලිකවම කතා කරලා අලිමංකඩ කඳවුරට ඉදිරියේදී විශාල ප්‍රහාරයක් එල්ලවීමට වැඩි ඉඩකඩක් තියෙන බවයි කියලා තිබුණේ. එෙහිදී මේජර් අල්විස් මේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු රසකුත් ලබා දීලා තිබුණා. අලිමංකඩ ප්‍රදේශයට ගොඩබිම් සහ මුහුදු මාර්ගවලින් ළඟා වීමට තිබුණු අපහසුතාවය හින්දා කඳවුරට අවශ්‍ය වුණු ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, යුද උපකරණ සහ අනෙකුත් දේවල් හෙලිකොප්ටර්ස් මගින් තමයි රැගෙන ආවේ. ඊට අමතරව නිවාඩු ලබා පිටව යන සෙබළුන් මෙන්ම නිවාඩු අවසන් වී යලි කඳවුරට එන සෙබළුන් ප්‍රවාහනය කිරීම සඳහාත් හෙලිකොප්ටර්ස් භාවිත කළා. මේ විදිහට හෙලිකොප්ටර් භාවිත කරමින් අලිමංකඩ කඳවුරට අවශ්‍ය දේවල් සපයමින් ඉන්න අතරතුරදී කොටි ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වෙලා ඉන්නවා කියන හැඟවෙන ආකාරයේ සිදුවීමක් වාර්තා වෙන්න ගත්තා. ඒ තමයි 1991 අප්‍රේල් 22 අලිමංකඩ කඳවුරට ගොඩ බැසීමට ගිය හෙලිකොප්ටරයකට කොටි ත්‍රස්තවාදීන් විසින් මෝටාර් ප්‍රහාර එල්ල කිරීම. මේ සිද්ධියත් එක්ක අලිමංකඩට යලි හෙලිකොප්ටර ගොඩ බෑමට නොහැකි බවයි ගුවන් හමුදාවෙන් දන්වලා තිබුණේ. ඒකදී ඔවුන් වැඩිදුරටත් කියලා තිබුණේ කඳවුර තුලට හෙලිකොප්ටර ගොඩ බෑම සඳහා කඳවුරු සීමාවන් තවත් විශාල කළ යුතු බව. අංක 3 අලිමංකඩ කඳවුරේ සීමාවන් විශාල කිරීම සඳහා සිද්ධ කළ ෂණික මෙහෙයුම.
අලිමංකඩ කඳවුරේ සීමාවන් පුළුල් කිරීම සඳහා මෙහෙයුමක් කරන විදිහට කරන ලෙසට මේජර් සනත් කරුණාරත්නට අණ ලැබුණා යනවා. එහෙනම් ඔහුගේ නායකත්වය යටතේ තමිල මඩම් නම් ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් යනුව ආරම්භ වුණා. 1991 අප්‍රේල් 27 වෙනිදා ආරම්භ වුණු එම මෙහෙයුම අතරතුරදී ශ්‍රී ලංකා හමුදාව සහ කොටි ත්‍රස්තයන් අතර දරුණු සටන් ඇවිලුණා. මේ සටන් වලින් පස්සේ යුද හමුදාව තමිල මඩම් ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තත් සෙබළුන් 28 දිනක් මිය ගොස් 64 දිනකට තුවාල සිද්ධ වුණා. මේ අතරතුරදී අපේ හමුදා බුද්ධ්‍යාංශය කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් විදුලි පණිවිඩවලට රහසිගතව සමන් දෙන්නට සමත් වෙනවා. ඒකදී ඔවුන්ට දැනගන්න ලැබුණේ කොටි ත්‍රස්තවාදීන් මිය යන ත්‍රස්තයන්ගේ සිරුරු තැන්පත් කිරීම සඳහා මිනි පෙට්ටි සැකසීම, ආහාර සහ ආයුධ එකතු කිරීම, ආයුධ පිරවූ ට්‍රැක්ටර් වෙඩි නොවදින තහඩු යොදා සකස් කිරීම ආදී ක්‍රියාකාරකම්වල නිරත වෙනවා කියලා. මේ තොරතුරු අනාවරණයෙන් පස්සේ ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු බුද්ධ්‍යාංශ නිලධාරීන් මේජර් සනත් කරුණාරත්නට ඒ බව දන්වා සිටියා. අංක 4 කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ ප්‍රහාරය ආරම්භ කළ හැටි. හමුදා බුද්ධ්‍යාංශය ලබා දුන් තොරතුරෙන් පස්සේ ක්‍රියාත්මක වුණු මේජර් කරුණාරත්න එල්ලවීමට නියමිත ත්‍රස්තවාදී ප්‍රහාරයට මුහුණ දීම සඳහා තමන්ගේ සැලසුම් සකස් කරනවා. හැබැයි මාස දෙකක් යනතුරු කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන ලකුණු පේන්න තිබුණේ නැහැ. 91 ජූලි මාසයේ ආරම්භ වෙද්දී හමුදා බුද්ධ්‍යාංශ අනතුරු ඇඟවුවේ අලිමංකඩ කඳවුරට නුදුරු දිනයකදී ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. ඔවුන් කියලා තිබුණු ආකාරයටම 91 ජූලි 10 වෙනිදා පාන්දර 5:20ට පමණ කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට පහර දීම ආරම්භ කළා. පැය කිහිපයක් තුල එල්ල වුණු මේ ප්‍රහාරය ඉතාම දරුණු ගණන එකක්. මේ සටන සඳහා කොටි ත්‍රස්තවාදීන් බලගතු මිලිමීටර 23 මැෂින් තුවක්කුව පවා යොදාගෙන තිබුණා. එය එම අවදියේදී අපේ හමුදාවන්ට නුපුරුදු අවියක් වුණු නිසා තත්ත්වය බරපතල වෙන්නට ගත්තා. අංක 5 දෙවන්ත ප්‍රහාරයෙන් පසුව යුද හමුදාවට සිද්ධ වුණු බරපතල හානිය. මේ ප්‍රහාරයෙන් පස්සේ තුවාල ලැබූ සෙබළුන් සහ මියගිය සෙබළුන් සෑහෙන දකින්න තිබුණා. මේ විදිහට තුවාල ලැබූ සෙබළුන් රැගෙන යාම සඳහා හෙලිකොප්ටර් කිහිපයක් පැමිණියත් ඒවාට කඳවුර වෙත ගොඩ බැසීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ ත්‍රස්තවාදීන් විසින් කඳවුර වෙත දිගින් දිගට මෙල්ල කළ ප්‍රහාරයන් හින්දා එහෙම වුණේ. එලෙස තුවාලකරුවන් රැගෙන යාමට අවස්ථාවක් නොලැබුණු නිසාම වටිනා සෙබළුන් රසකගේ ජීවිත රටට දැයට අහිමි වෙලා گیا۔ ඒ අතරේ දෙවන අනදින නිලධාරී ලලිත් බුද්ධදාසත් හිටියා. මේ ප්‍රහාරය එල්ලවන බවට පෙර සිටම තොරතුරු ලැබී තිබුණු නිසාවෙන් දින 14ක් පිටත කිසිවෙකුගේ ආධාරයක් නැතිව සටන් කිරීම සඳහා අවශ්‍ය වෙන දේවල් ඒ වෙද්දිත් කඳවුර තුල ලැහැස්ති කරලායි තිබුණේ. මේ අවස්ථාවේදී කඳවුරේ අනදින නිලධාරියව සම්බන්ධ කරගත් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කියලා තිබුණේ කඳවුර බේරා ගැනීම සඳහා අවශ්‍ය බටපිරිස් හැකි ඉක්මනින් එවන බවයි. එතෙක් කඳවුර රැකගනිමින් සටන් කරන ලෙසටයි ඔහු තවදුරටත් උපදෙස් ලබා දී තිබුණේ. අංක 6 පළමු ආරක්ෂක වළල්ල බිඳ වැටීම. 91 ජූලි 10 වෙනිදා රාත්‍රියේ නැවතත් කඳවුර වෙතට දෙවන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරයේදී පළමු ආරක්ෂක වළල්ල දෙසට පැමිණි බුල්ඩෝසර්යකට RPG වලින් පහර දුන්නත් මේකේ ගමන නවත්තන්න හැකියාව ලැබුණේ නැහැ. මේ බුල්ඩෝසරය තුල සිටි ත්‍රස්තවාදීන් හමුදා බටපිරිස් වෙත නොකඩවා ප්‍රහාර එල්ල කළා. එසේ එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ පළමු ආරක්ෂක වළල්ල තුල රැඳී සිටීමටත් අපහසු වුණු නිසා හමුදා බටපිරිස් වලට දෙවැනි ආරක්ෂක වළල්ල වෙත පසුබසින්නත් සිද්ධ වුණා. මේ විදිහට පසුබසින අතරතුරදී හමුදා බටයින් ඔවුන්ගේ ගිනිහවි හැරෙන්නට සෙසු සියලුම දේවල් එහි දමා ඇවිල්ලා තිබුණේ. එහිඳ හමුදා බටපිරිස් වලට සටන ඉස්සරහට අරගෙන යාම ලිහිසි පහසු වුණේ නැහැ. අංක 7 හසලක ගාමිණී සිද්ධ කළ කිසිදා අමතක නොවන වීරක්‍රියාව. ජූලි 11 වෙනිදා රාත්‍රියේ යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටනක් ඇවිලිලා ගියා. මේකදී අභීතව සටන් කළ යුද හමුදා සෙබළුන් සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නටත් සමත් වෙනවා. පසුදින උදෑසන වෙද්දී ත්‍රස්තවාදී මලසිරුරු රසක් යුද භූමිය තුල දකින්න තිබුණා. මේ සටනින් පස්සේ කොටි ත්‍රස්තවාදීන්ට විශාල හානියක් සිද්ධ වුණු නිසා ජූලි 12 වෙනිදා කිසිම ප්‍රහාරයක් යුද හමුදාවට එල්ල වුණේ නැහැ. ඒ අවසරයෙන් කඳුර තුල තිබුණු බංක අලුත් වැඩියා කරගත් හමුදා සෙබළුන් ඊළඟ ත්‍රස්තවාදී ප්‍රහාරයට මුහුණ දීම සඳහා හොඳින් සන්නද්ධ වුණා. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවත් දිගින් දිගටම මේජර් කරුණාරත්නයන්ට උපදෙස් ලබා දී තිබුණේ සම්බන්ධ වෙලා තිබුණේ පුළුවන් තරම් කඳවුර ආරක්ෂා කරගන්න ලෙසට. බලාපොරොත්තු වූ ආකාරයටම ජූලි 13 වෙනිදා රාත්‍රියේ ආපහු ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළා. මේ විදිහට දරුණු ප්‍රහාර එල්ල වෙමින් තිබුණු අවස්ථාවේ එකවරම දෙවන්ත බුල්ඩෝසරයක් නොනවති කඳවුර වෙත එන ආකාරයයි දකින්න තිබුණේ. ඒ අවස්ථාවේදී හිසිටි හමුදා බටයන් කිසිවක් කරගත නොහැකිව අසරණ වෙලා බලා හිටියත් කෝප්‍රල් ගාමිණී කුලරත්න ලෙහසියෙන් හමුදාවට පරාජය බාර ගන්න දුන්නේ නැහැ. මේ අභීත රණවිරුවා එදා අත් බෝම්බ දෙකක් තෑතට අරගෙන වෙඩි බරුසා මැදේම බුල්ඩෝසරය දෙසට දිව ගියා. ඉන්පසුව බුල්ඩෝසරයට නැගී කෝප්‍රල් ගාමිණී අත් බෝම්බ පුපුරවා හැර නිසා සතුරාගේ සැලසුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. එදා කෝප්‍රල් ගාමිණී තමන්ගේ ජීවිතය පූජා කරමින් සිද්ධ කළ වීරක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර ආරක්ෂා වුණා. එනිසා හමුදා බටේකුට පිරිනැමෙන ඉහළතම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානය ඔහුට පිරිනැමුණා.
යනුව මෙරට හමුදා ඉතිහාසය තුල මේ සම්මානය දිනාගත් පළමු සෙබලා ලෙස ගාමිණී කුලරත්නයන්ගේ නම රන් අකුරින් ඉතිහාසයේ ලියවුණා. අංක 8 අලිමංකඩ කඳවුර ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්නට බලවේගයේ මෙහෙයුම ආරම්භ කළ හැටි. අලිමංකඩ කඳවුරේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබුණු හින්දා ආධාරක බටපිරිස් ඉක්මනින්ම එහි යෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරනවා. බලවේගයේ නමින් හැඳින්වුණු මේ මෙහෙයුමට නායකත්වය දුන්නේ එකල ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත්ම නිලධාරියෙකු වුණු මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතායි. කොබ්බෑකඩුවගේ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වුණු මෙහෙයුමේ අනදෙන නිලධාරිය ලෙසින් කටයුතු කළේ බ්‍රිගේඩියර් විජය විමලරත්නය. එහිදී විජය විමලරත්නයන් යටතේ සටනට එක් වුණු පළමු බලකාය සඳහා කර්නල් ඇන්ටන් විජේන්ද්‍ර අණ ලබා දෙද්දී තෙවෙනි බලකාය සඳහා අණ ලබා දුන්නේ එවකට කර්නල් වරේක වශයෙන් සේවය කළ සරත් ෆොන්සේකා මහත්මයා. එවෙද්දී අලිමංකඩ වෙත ළඟාවීමට තිබුණු ගොඩබිම් මාර්ග ඇහිරී තිබුණු නිසා මෙය සමුද්‍ර ක්‍රියාන්විතයක් බවටයි පත්ව තිබුණේ. අංක 9 මෙහෙයුමේ පළමු පියවරෙන්ම සාර්ථක ප්‍රතිඵල. නාවික සහ ගුවන් හමුදාවලත් සහාය ලබාගෙන ක්‍රියාත්මක වුණු මේ මෙහෙයුමේ මුල්ම පියවර වුණේ අලිමංකඩට ඉතාම කිට්ටු මුහුදු තීරයක් වුණු වෙත්තිලයිකණි ප්‍රදේශයට බටපිරිස් ගොඩ බැසවීම. යනුව ඉදිතර සහ වික්‍රම යන නෞකාවලින් පැමිණි බටපිරිස් වෙත්තිලයිකණි ප්‍රදේශයට ඇතුල් වීමට උත්සාහ කළත් කොටි ත්‍රස්තයන් ඊට ඉඩක් ලබා දෙන්නේ නැහැ. එහිදී විජය විමලරත්නයන් අනුදුන් බට කණ්ඩායම් දෙකක් පසුරුවේදී එහි ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණු හින්දා බට කණ්ඩායම් දෙකට ආපහුනේ පසුබසින්න විතරයි. හැබැයි ඉන් නොසලුණු යුද හමුදාව නැවතත් කළ උත්සාහයකින් පස්සේ වෙත්තිලයිකණි ප්‍රදේශයට ඇතුල් වීමට පහසුවෙන් හැකියාව ලැබුණා. එහිදී රියාඩ් මිලාල් වික්‍රමරත්න සහ කපිතාන් සමරවීර නෞකා සහ යාත්‍රා මෙහෙවමින් විශාල සහයක් ලබා දී තිබුණා. අංක 10 දරුණු සටන් මැදින් අලිමංකඩ කඳවුර බේරාගත් හැටි. වෙත්තිලයිකණි ප්‍රදේශයට ඇතුළු වුණත් ඉන් ඉදිරියට ගමන් කිරීම හිතපු තරම් ලෙහෙසි පහසුුනේ නැහැ. වරින් වර කොටි ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වීමට අපේ හමුදාවන්ට හැකියාව ලැබුණා. ඉන් පස්සේ අලිමංකඩ කඳවුර වෙත ගිය ගමනේදී මුල්ලයන් කෝවිල අසලදීත් දරුණු සටන් ඇති වෙන්න ගත්තා. වරින් වර දෙපසට දෝලණය වුණු මේ සටන අවසානයේදී අපේ යුද හමුදාව ජය ගනිද්දී කොටි ත්‍රස්තයන්ට සැලකිය යුතු තරම් විශාල හානි සිද්ධ වුණා. මේ විදිහට අලිමංකඩ බේරා ගැනීමට පැමිණි අමතර බටපිරිස් එක්ක ත්‍රස්තවාදීන් සටන් කරන අතරතුරදී අලිමංකඩ කඳවුර යලි පිරිසකර කිරීමට මේජර් කරුණාරත්න තුළු කණ්ඩායමට හැකියාව ලැබුණා. ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණු මේ බලවේගයේ මෙහෙයුම සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක වෙමින් තිබුණු නිසා ජූලි 28 වෙනිදා වරතුරු යලිත් කඳවුරට ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. හැබැයි කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් ජූලි 28 වෙනිදා රාත්‍රියේදී කඳවුරට උතුරු දෙසින් යලිත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. මේ මොහොතේ කපිතාන් ජයන්ත ප්‍රනාන්දු තමන්ගේ බටපිරිස් මනාව මෙහෙයවීමෙන් සිද්ධ කළ සරණ හින්දා කොටි ත්‍රස්තවාදීන්ට අන්ත පරාජයක් හිමි වුණා. මේ විදියට කොටි ත්‍රස්තවාදීන් ලැබූ පරාජයත් එක්ක ඔවුන් සටන අතහැර අවසානයේදී පසුබැස ගියා. ඒ සමගම අලිමංකඩ කඳවුර යලි අත්පත් කර ගැනීමටයි අපේ යුද හමුදාවට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකියාව ඒ අනුව ලැබුණේ. ඉතින් ඒ තමයි හසලක ගාමිණීගේ කතාව. ඉතින් ඒකත් එක්ක අපි යන්න කලින් ඔබට මතක් කරන්නේ මිලියන 3කට ආසන්න අපේ ආදරණීය සබ්ස්ක්‍රයිබර්ස්ලා කොන්නට ඔබ තවමත් එකතු වෙලා නැත්නම් එන්න විෂම ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ දන්න නොදන්න අනිත් හැමෝටම පේන්න මේ වීඩියෝස් ෂෙයා කරන්න කියන කාරණයක් මතක් කරමි. රැඳෙන්න දිගටම විෂ්මය දනවන මේ විශ්වය පුරා සැරිසරන්න අපිත් එක්ක ඔබේ ආදරණීය විෂ්ම ලෝකයේ සමගින්